විමල් ගම්මන්පිල ඇමති දුරවලින් ඉවතට ලොකුගේට බලශක්ති පවිත්‍රාට විදුලිය එස්බීට කර්මාන්ත වරියු පෝල් වලට දරුණු ප්‍රහාරයක් සිවිල් වැසියන් ලක්ෂ 4ක් කොටුවේ ඩීසල් මෙට්‍රික් ටොන් 28000ක් සමග තවත් නෞකාවක් දිවයිනට හෙට ස්වාගම වෛද්‍ය පීඨ සිද්ධියේ අරුන්දිකට ලැබුණු නිර්දේශය ඔබේ කන්නේ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රි 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය දුර වලින් ඉවත් කෙරුණා ගාමිණී ලොකුගේ හා පවිත්‍රා වන්නියාරච්චිගේ අමාත්‍ය දුර වෙනස් වුණා එස්බී දිසානායකටත් කැබිනට් අමාත්‍ය දුරයක් හිමිව තිබෙනවා विमल वीरवंश कर्मांत अमाति धूरे इवत्तर इम अमाति धूरे एसबी दिशा नायक लबादुन्ना इमेन्म उदय गम्मन्पिल बलशक्ति अमाति धूरे इवत्कर गामिनी लोकुगेट इम अमाति धूरे लबादीति बेनवा गामिनी लोकुगेदरु विदुलबल अमात्यंशे पेवरुने पवित्रावान्या रच्चिताय नव अमात्यवरुन जनाधिपति गोटहबे राजपक्ष मेतुतुमा इदिरिये दिवुरुम दुन्ना ए जनाधिपति लेखम कार्यालयेदी जनाधिपति लेखम गामिनी सेनरत् महताद मिम अवस्थावट इक्कुना अमाति धूर लबागेनिमेन पशु एस बी दिशा नायक गामिनी लुकुगे यान अमाति वरुण माध्येट अदहस पालकला ලංකාවේ දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා කළ හැකි විශාල වැඩ කොටසක් තියෙනවා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කළ හැකි වැඩ කොටස අති විශාලයි ඒක මම බොහොම ආදරෙන් බාරගත්ත මම ඒක ආදරෙන් කරනවා මම පටන් ගත්තේ ඉස්ලාම සමෘද්ධි ග්‍රාම සංවර්ධන පාර්ලිමේන්තු කටයුතු ක්‍රීඩා යෞවන කටයුතු ඇමති නියෝජ්‍ය මුදල් ඇමති හැටියට ඉතින් මට ඒ නිසා මේක පොඩි එකක් දැන් විමල් විරංශ ඇමතුමාගේ ඒ අඩුව පුරවන්න ඔබතුමාට හැකි වෙයිද කාගේවත් අඩුවක් මට පුරවන්න ඕනේ නැහැ මගේ හැකියාවක් තියෙනවා මගේ දක්ෂතාවයක් තියෙනවා මට දර්ශනයක් තියෙනවා මට වැඩ පිළිලක් තියෙනවා මම ඒක කරනවා කාගේවත් අඩු පුරවන්නේ නැයි මම ඔව් දියුණු දුන්නද ඔව් දියුණු දුන්නා උදේ ගම්මන්පිල අමාත්‍යවරයා ඉවත් කරන්න හේතුව රාජකාරිය හරියට නොකිරීමද නැත්නම් අනවශ්‍ය විදියට රජ විවේචනය කිරීමද දැන් ජනාධිපතිතුමා මෙතෙන්දී ප්‍රකාශ කරා දේ විදියට නෑ එතුමා මේ ඒ වෙනඳ සාකච්ඡා කරේ නෑ හේතුව තමයි අපි ආණ්ඩුවක් ඉන්නවනම් ආණ්ඩුවේ ඉන්න ඕනේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ ආණ්ඩුව තෙලින්න ආණ්ඩුව විවේචන කරන ගේ ආණ්ඩුව ගෙනියන්න බෑනේ මෙතර ආණ්ඩුවේ පක්ෂ 11ක් කෙලිදැක්වූ ප්‍රකාශනයේ සම්බන්ධයෙන් අද මාධ්‍ය හමු රැසකදී මෙලෙස අදහස් පළබුණා අපි මන්න විශ්වාස කරන්නේ අපි මෙතක්කල් මේ වැරදි මඟක හිටියයි කියලා අපි එකට හිටපු කණ්ඩායමනේ අපි හැම වැරදි මඟකට හිටියා නම් අපි ඔක්කොම මේ වැරදි මඟේ කොටස් කරේ මන් දන්නේ නැහැ නමුත් අපි කරටක් කරනකොට අඩුපාඩුකම් සිද්ධ වෙන ආදායම් මාර්ග කඩා වැටිච්ච රජයේ සේවකයන්ට යන්න බැරි වෙච්ච පාසල් දරුවන්ට අවුරුදු එකමාරක් පාසලට යන්න බෑ මං හිතන්නේ ලෝකේ අසාමාන්‍යම තත්ත්වයන් තුල ඇති වෙච්ච දේවල් හැබැයි වැරදි මාර්ගේ අපි කවුරු හරි හිටියා නම් දැන දැන ඒ හිටපු එකත් හොඳ නැහැ දැන් හීරෝ වෙන්න හැදුවට ඔය 11 සදාකාලීන දේශපාලන වශයෙන් ඊළඟ මැතිවරණය තුළ සමුග ගන්නවා මම ඔට්ටු තියලා කියනවා තව ආණ්ඩු නිර්මාණය කරන්න පච ගොන්නක් රටේ ජනතාව වෙනුවෙන් කියයි අයිතිපාල සිරිසේන එක්ක එකතු වෙන කඳවුර තමයි මේ රටේ අතුගාවිලා ආයතු අතුගාලා දායිතු දේශපාලන කඳවුරන් ඇතුළ මේ රටේ ජනතාව අපි යෝජනා කරනවා කණිතේල අමාත්‍යවරයා හැටියට උදේ ගම්මන්පිල මෙතුමයි කාර්යභාරය තමයි කැබිනට් ඇමතිකමක් හම්බුනාම තමන්ගේ වගකීම නිවැරදිව ඉටු කරන එක. මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රාජපක්ෂ මෙතුමා නියමිත වේලාවට දිනට මුදල් ටික අවශ්‍ය ඩොලර් ටික දුන්නාම ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක එතුමගේ වගකීම සහ රාජකාරිය. හැබැයි කැබිනට් ඇමතිකම් දරමින් ක්‍රියාත්මක කරනට අපි සම්පූර්ණ විරුද්ධයි. මේ සම්පූර්ණම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕකේ ඉන්න කවුද නැගිටලා කතා කරේ අරුබුදයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා අපි විසඳගමුයි කියලා. මොන රැස්වීමද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැගිටලා කතා කරේ? එල්එම්ජී බලාගාරය පිළිබඳව, රටේ සම්පත් පිළිබඳව, ඒවට දෙන විකල්ප පිළිබඳව සෑම කණ්ඩායම් රැස්වීමකම කතා කරනවා. පාර්ලිමේන්තුවේ කතා කරන න්‍යාය පත්‍රේ ඒ සම්බන්ධව කණ්ඩායම් රැස්වීමද කතා කරනවා. ඒකකෙදිවත් මේ කතා කළ නැහැ. අපි උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට විශේෂයෙන්ම අපි කණ්ඩායම කැටියට විපක්ෂයත් අපි කිව්වේ අමාත්‍යතුමනි මේ ප්‍රශ්නය මාධ්‍ය ඉස්සරහා මාධ්‍ය සාකච්ඡා තියලා වොයිස් කට් දෙනවා වගේ ලේසි ප්‍රශ්නයක් නෙමෙයි මේ ප්‍රශ්නය මේ උඩුදුවන්න ඔබතුමාගේ වොයිස් කට් එක තමයි බලපෑවේ කියලා. ඒ විෂය බාර අමාත්‍යවරයා එළියට අවිල්ලා කියනවා නම් Tamanට මේක කරගන්න අමාරු අසීරු තැනක තියෙන්නේ මෙතන කවද කොහෙන් කෙරවල වෙයිද මිනිස්සු බය වෙනවා
මේ ඇමතිතුමා තමයි කියන්නේ මේ කාරණාව කියලා. ආණ්ඩු පක්ෂවාගීම තමයි එකවාගේ එකතු වෙලා ආණ්ඩුවක් රැකගෙන මේ ප්‍රශ්න වලට උත්තර සොයා ගැනීම. ඉතින් එහෙම තියෙද්දී ආණ්ඩුවම පිරිසක් වෙනම ගිහිල්ලා සම්මේලන පවත්වමින් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය මේගොල්ලෝ කිරීමෙන් වෙන්නේ විරුද්ධ පක්ෂයයට ආයුධ දීම. මේක සදාචාරයට සහ දේශපාලනයට ගැළපෙන දෙයක් නෙවෙයි කියන එක තමයි මමත් අවුරුදු 30ක විතර දේශපාලනේ ඉන්නවා මට තේරෙන්නේ. දකුණු තෙක යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ ඉලක්ක කර ගනිමින් රුසියා හමුදා ප්‍රහාර එල්ල කිරීමත් සමග නගරය තුල විදුලි බලය සම්පූර්ණයෙන් ඇන හිට තිබෙනවා. ඒ සමගම නිවාස උණුසුම් කරන යන්ත්‍ර ක්‍රිය වීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බවද සඳහන්. මරියුපෝල් නගරයේ දින දෙකක කාලයක් පුරා පානීය ජලය ලැබී නොමැති අතර ආහාර ද්‍රව්‍යද අවසන් වෙමින් පවතින බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ. මේ අතර රුසියා හමුදා කියේව් නගරයට කිලෝමීටර් 30ක් පමණ දුරින් පසුවන බව බ්‍රිතාන්‍ය බුද්ධිංශ නිවේදනය කරනවා. කෙසේ වෙතත් රුසියාව හා යුක්‍රේනය අතර දෙබන වටේ සාම සාකච්ඡා අද ආරම්භ වුණා. ඒ බෙලරුස් පොලන්ත දේශ සීමාවේ පිහිටි බෙලවුෂ්කයා පුෂ්පා හිදී. Метро, и мы кончились, поэтому если сбор денег снова. අද අලුයම 3ට පමණ කියව් නගරේ දෙවන්ත පිපුරුම් හඬවල් 4ක් ඇසුණු බව කියව් නගරවැසියන් සඳහන් කරනවා. කුමන ස්ථාන ඉලක්ක කරගනිමින් එම ප්‍රහාර දියත් කළේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් රසක් මිය යන්නට ඇතැයි සැක පළ කෙරෙනවා. නගරේ යටිදල පහසුකම් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ. කියේව් නගරයට ඊයේ රාත්‍රියේ එල්ල වූ රොකට් ප්‍රහාරයන්හි ශබ්දය අඩි 30ක් පමණ පොළව යට බංකරයක සැඟව සිටි BBC මාධ්‍යවේදියාට ශ්‍රවණය වූ බව ඔහු සඳහන් කරනවා. කර්කිව්, මරියපෝල් හා චර්නිහු යන නගර තවමත් යුක්‍රේන පාලනය යටතේ පවතිනවා. ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු පළමු වරට තම හමුදාවට සිදු වූ අලාභහානි සම්බන්ධයෙන් රුසියා ආරක්ෂක අමාත්‍යාංශයේ නිල නිවේදනයක් නිකුත් කළා. රුසියා සෙබළුන් 498 දෙනෙකු මිය ගොස් තවත් 1597 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. කෙසේ වුවද යුක්‍රේනයේ නිවේදනය කරන්නේ තම ප්‍රහාරවලින් රුසියානු හමුදා සෙබළුන් 7000ක් පමණ මිය ගිය බවයි. කියේව් නගරයට උතුරු දෙසින් එල්ල කරන රුසියා ප්‍රහාර වේගවත් කර ඇති බවයි වාර්තා වන්නේ. සැතපුම් 40ක් පමණ දිගට නගරයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටින රුසියා සන්නහා සන්නද්ධ රටපෙළට මේ වනතෙක් කියේව් නගරයට ඇතුළු වීමට හැකියාව ලැබී නැහැ. මාර්ග බාධක රසක් යොදා තිබීම ඊට හේතු වී තිබෙනවා. කෙසේ වුවද නගරය ඉලක්ක කරගනිමින් ගුවන්ින් සිදු කරන ප්‍රහාර වැඩි කිරීමටයි රුසියා හමුදාව පියවරගෙන ඇත්තේ. යුක්‍රේනයට නැගෙනහිරින්ද දෙවන්ත ප්‍රහාර මාලාවක් එල්ලවන අතර කර්කිව් නගරයට ඊයේ දිනේදී රුසියා පැරෂුට් බටින් ඇතුළු වුණා. නගරයට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. දකුණුතික යුක්‍රේනයේ ප්‍රධාන නගරයක් වන කර්සන් නගරයේ බලය අත්පත් කර ගැනීමට රුසියා හමුදාව ඊයේ සමත් වුණා. ආක්‍රමණය ආරම්භ කළ දිනේ සිට මේ දක්වා රුසියාව අත්පත් කරගත් විශාලතම නගරය එයයි. කෙසේ වුවද මරියපෝල් නගරයේ තවමත් පවතින්නේ යුක්‍රේන ආරක්ෂක අංශය යටතේ. නගරයේ දකුණු හා නැගෙනහිර දෙසින් රුසියාව අඛණ්ඩව ප්‍රහාර දියත් කිරීමත් සමග ඉදිරි දින කිහිපය තුළදී එම නගරයේ බලයද රුසියා හමුදා අත්පත් කරගනු ඇති බවට අනාවැකි පළවනවා. මේ අතර දකුණු දිග යුක්‍රේනයේ ප්‍රධානතම නගරයක් වන උඩේසා නගරයේ බලය අත්පත් කර ගැනීමට රුසියා පැරිසුත් බටින් කළු මුහුදට ඇතුළු වී තිබෙනවා. ප්‍රහාරක යාත්‍රා රසක් කළු මුහුදේ සැරිසරන ආකාරයේද විදේශ මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාර හේතුවෙන් මේ වන විට යුක්‍රේනයේ හැර යුරෝපයේ වෙනත් රටවලට පලා යන සංඛ්‍යාව මිලියනයකට ආසන්නයි. පොලන්තය, ස්ලෝවැකියාව, හංගේරියාව, රුමේනියාව හා
මෝල්ඩෝවා යන රටවලට යුක්‍රේන වැසියන් පලා ගියා. සැතපුම් 40ක් පමණ දිගට කියෙව් නගරයට ඇතුළු වීමට සූදානම්ින් ඇති රුසියා සන්නහසන්නද්ධ රට පෙළ සම්බන්ධයෙන් විවිධ මත පළවනවා. මාර්ග බාධක හේතුවෙන් නගරයට ඇතුළු වීම පමා වී ඇති බව බ්‍රිතාන්‍ය බුද්ධාංශ පැවසුවද ඉන්ධන හා ආහාර අවසන් වීම හේතුවෙන් ඔවුන්ට ඉදිරියට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ. පසුගිය පැය 36ක කාලයේ පටන් එම රට පෙළ ගමන් කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ අතර කියෙව් නගරයේ බේබින්යාර් ස්මාරකය රුසියා ප්‍රහාර හේතුවෙන් විනාශයට පත් වූ බව යුක්‍රේනයේ නිවේදනය කළා. එම ස්මාරකයට කිසිදු හානියක් සිදු නැති බවයි විදේශ මාධ්‍ය අද වාර්තා කළේ. දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාව යුදෙව්වන් 33,000ක් ඝාතනය කිරීම අනුස්මරණය කිරීම සඳහා මෙම ස්මාරකය ඉදිකර තිබෙනවා. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය බහුතර ඡන්දයෙන් යෝජනාවක් සම්මත කළා. යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය භාවිත කළ අතර රුසියාව, බෙලරුසය, ඉරිත්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාව ඊට විරුද්ධව තම ඡන්දය ප්‍රකාශ කළා. ඉන්දියාව, පකිස්තානය, මාලදිවයින් හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. In favor 141, against 5, abstentions 35. සාම සාකච්ඡා සඳහා බෙලරුස් පොලන් දේශ සීමාවේ බෙලෞෂ්කියා පුෂ්පා ප්‍රදේශයට පැමිණෙන යුක්‍රේන දූත පිරිසට විශේෂ ආරක්ෂිත කොරිඩෝවක් නිර්මාණය කර දීමට රුසියා හමුදාව පියවරගෙන තිබෙනවා. දෙපාර්ශ්වයේම එකඟතාවයෙනුයි සාම සාකච්ඡා සඳහා එම ස්ථානය තෝරාගෙන ඇත්තේ. සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අද සාකච්ඡා අතරතුරදී වැඩි අවධානයක් යොමු වනු ඇති. යුද වැදීම සඳහා යුක්‍රේනයට ඇතුළු රුසියා සෙබළුන් 200කට අධික පිරිසක් තම අත්අඩංගුවේ පසුවන බව යුක්‍රේනය නිවේදනය කරනවා. සන්නද්ධ රටවල ඉන්ධන අවසන් වීමත් සමග එම රට මාර්ගයන්හි නවතා දමා රුසියා සෙබළුන් පලා ගොස් ඇති බවයි යුක්‍රේනය සඳහන් කරන්නේ. අත්අඩංගුවට රුසියා සෙබළුන්ට ආහාර පානයන්ගෙන් යුක්‍රේන වැසියන් සංග්‍රහ කරන ආකාරයද මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම රුසියා සෙබළුන්ගේ නිවෙස්වලට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබූ අයුරුද මෙහිදී දක්නට ලැබුණා. Это потом уже с вами свяжется, Наташа. Все, он сейчас шесть сторон, с вами потом свяжется. Сейчас. CBS මාධ්‍යවේදියා වාර්තා කරන යෙදී සිටින අතුරුතුරදී ඔහුට පිටුපසින් ෂෙල් වෙඩි ප්‍රහාරයක් පතිත වන අයුරු එම වීඩියෝවේ සටහන්ව තිබුණේ මේ අයුරින්. මේවන විට රැඳී සිටින්නේ මොස්කව් නුවර ඩොමිදෝවා ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 7යි. රුසියාවේ තත්ත්වය මේවන විටත් සාමාන්‍යයි. රුසියාවට යුරෝපයේ රටවල් රැසක ගුවන් කලාප බොහොමයක් වැසී තිබුණද ගුවන්තොටුපළ මගින්ගින් කිසිදු අඩුපාඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. රුසියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික සිතුම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමු වුණා. ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමට සහභාගී වීමට ගිය මහාචාර්ය ජී.එල් පීරිස් ජිනීවාහි පැලඩේ නැෂියොන්හි පිහිටි කාර්යාලයේදී එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය හමු වී තිබෙනවා. පුළුල් ලෙස සාකච්ඡා පැවති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. අලිසබ්‍රි මහාචාර්ය චන්න ජයසුමනයන් අමාත්‍යවරුද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනත් කොළඹගේද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන දිවයිනට පැමිණි නෞකාවෙන් ඩීසල් ගොඩබැමි කටයුතු මේ වන විට සිදුවන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙතර ඩීසල් මෙට්‍රික් ටොන් 28000ක් රැගත් තවත් නෞකාවක් හෙට දිනේ දිවයිනට ළඟා වීමට නියමිතයි. ඩීසල් රගඩ පැමිණි නෞකාවේ සිට මුතුරාජපෙල ඉන්දර ගබඩා සංකීර්ණයට ඩීසල් ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. අද පැමිණි නෞකාවේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 30300ක්ද සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක්ද ඇතුළත්. මෙම ඉන්දර හෙට උදෑසන සිට දෙවෙන පුරා බෙදා හරින බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ අතර හෙට දිනේදී දිවයිනට ළඟාවන නෞකාවේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28000ක් සහ ගුවන් යාන ඉන්දර මෙට්‍රික් ටොන් 9000ක් ඇතුළත්. ඉන්ධන හිඟයේ දුම්රිය ධාවනයට බලපෑමක් සිදු කර නැති අතර තමන්ට අවශ්‍ය තරම් ඉන්ධන පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අවශ්‍ය තෙල් තොග දෛනිකව කොළොන්නාව තෙල් ගබඩාවෙන් ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ. කෙසේ වුවද ඩීසල් නොමැතිකම හේතුවෙන් අද දිනේද ඉන්ධන පෙරවුම් වලසල පෝලිම් දක්නට ලැබුණා. ඇතැම් රේදුරන් ඊයේ දිනේ සිටම එම පෝලිම් වල රැඳී සිටිනවා. හෙට දිනේත් පැය 7මාර්ග කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා. ඒ පෙරවරු වටත් පසුරු 6ත් අතර කාලය තුලදී පැය 5ක්ද පසුරු 6ත් රාත්‍රී 11ත් අතර පැය 2මාර්ග කාලයක් වශයෙන්ුයි. තෙල් මෙට්‍රික් ටොන් 6000ක් විදුලි උත්පාදනයට ලබා දීමට ඊයේ දිනේදී තීරණය කෙරුණා. ඒ අනුව අනිද්දා සිට විදුලි ගැටලුවට විසඳුම් ලබා දීමට හැකිවනවා. රාගම වෛද්‍යපීඨයේ නේවාසිකාකාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහර්තීම සිදු වුණා. පසුගිය පෙබරවාරි පළමුවෙනිදා රාත්‍රියේ රාගම පිහිටි වෛද්‍යපීඨ නේවාසිකාකාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙලි රඹුක්වැල මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබුවා. ජනාධිපතිතුමා පත් කළ එම කමිටුවේ සිසු සමාජිකයන් වූයේ අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ යන මහත්වරුන්. කමිටුව අදාළ සිදුවීම් වාර්තා ආශ්‍රිතව නිරීක්ෂණය කර කරුණු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කළා. මෙම වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බහර දීමටයි කටයුතු කෙරුණේ. අදාළ සිදුවීම තෙවන හා සිව්වන වසරවල ඉගෙනුම ලබන සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම් සහගතව සහ චේතනාන්විතව සිදු කළ ගැටුමක් නොවන බව ලබාගත් වාර්තා පරිශීලනයෙන් දක්වා තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන අතර යම් ක්‍රියාවක් සිදු කළ බව පිළිගැනීම නිසා අපමත මුදා හැරුණා. අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා සිය මිතුරන් සමග කඩිනමින් අත්අඩංගුවටගෙන නීති ක්‍රියාත්මක කිරීමටයි මෙහිදී පියවර ගැනුණේ. පොල් සංවර්ධන අධිකාරියට අයත් රථයක් අදාළ සිද්ධියට යොදා ගැනීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වාහනේ භාර රාජ්‍ය ආයතනයටත් මේ පූර්වාදර්ශයටගෙන නේවාසිකාගාර පරිශ්‍රයන්ට බාහිර පාර්ශවයන් අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ආරක්ෂාව සහතික කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමටත් කමිටුව නිර්දේශ කර තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටි අරුන්දික ප්‍රනාන්දු මහතාගේ කිසිදු අනුදැනුමක් හෝ බලපෑමක් සිදු කර නැති බව පරීක්ෂණයේදී නිරීක්ෂණය වූ බවයි කමිටුව පෙන්වා දී ඇත්තේ. එමෙන්ම අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝෂියෙකු බවට නිගමනය කරන බවද කමිටු වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. නාවුල ඇලහැර ප්‍රධාන මාර්ගයේ දෙකේ කනුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සමග පොරබැදූ තරුණයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා. මියගිය තුෂාර චන්ද්‍රරත්න නැමැති එක්තරුපියා දමුල්ල ප්‍රදේශයේ එළවලු මළු සකසා අලෙවි කිරීමේ රැකියාවක නිරත වූ පුද්ගලෙක්. පොලිසියට ලද තොරතුරකට අනුව ඇලහැර මාර්ගයේ දෙකේ කනුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කළ බව පොලිසිය පවසනවා. එම පරීක්ෂා කිරීමට ඉඩ නොදී අදාළ පුද්ගලයා පොලිස් නිලධාරියාගේ පිස්තෝලය උදුරා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදීම සිදු ඇති බවයි පොලිස් මාධ්‍යංශය සඳහන් කරන්නේ. මියගිය පුද්ගලයා සතුව හෙරොයින් පැකට් 11ක් තිබූ බවද පොලිසිය සඳහන් කරනවා. කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි ත්‍රිරෝද රථ රේදුරා සහ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ නැන්දනිය පවසන්නේ මෙවන් කතාවක්. මම මෙහෙම අත දැම්මා. පොලිසියට මෙයා කෑගහුවා. අසරත් දැම්මා. එළවගෙන ඇවිල්ලා වැටිත් දුවගෙන වගේ නෑ එම්ම හිටියා. මෙහෙම කරලා චෙක් කරන්න කියලා පෙන්නවුවත් එක්ක ඔක්කොම කලිසමත් එක්කම ගලවලා. ඒගොල්ලෝ ඒ පෙන්නලා තියදී මහත්තයෝ ඔය අපරාධි කරේ බිමට වැටි තියලා අනිත් වැටිල්ල පපුවට තිබ්බ බලන්න මේ. මේක දරුවා ඉන්නේ මහත්තයෝ. කිසි කෙනෙකුට අපරාධයක් නැති ළමේ. වීලෙන් බස්සගෙන චෙක් කරා දෙන්න පොලිසියෙන් චෙක් කරන්න ඉතින් ඉඩ දුන්නා. ඒත් සාක්කු එහෙම චෙක් කරන්න දුන්නේ නැහැ. එපා චෙක් කරන්න කියලා කිව්වට ඇහුවේ නැහැ. කොහොමද දෙන්න ගන්න ඕන. ගහගත්තේ නැහැ. පොර වැදුවා දැන් අන්දරම. දෙන්න පොර වැදුවා. ඔව්. අනිත් එක්ක නා පොලිසිය අනිත් එක්ක නා ගිහලා බයික් එක ගාවට ගිහලා දුවන ගිහලා බයික් එකේ තිබ්බේ බෑග් එකේ තිබ්බ පිස්තෝලේ ගත්තේ. බයික් එකේ තිබ්බ පිස්තෝලේ අරන් තමයි වෙඩි තිබ්බ එකක් බිමට. ඊට අනිත් එක තියෙන මේ පළවෙනි වෙඩි තිබ්බ තියෙන කොට මම වීල් එකෙන් බැස්සේ. පිටාලේ මගේ වාහනේ මම අරන් ගියා. වීල් එක. ඔව්. මේ වාහනේ.
නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කරන්නේ මියගේ පුද්ගලයා හෙරොයින් ළඟට බා ගැනීම සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු පහකින් ඔහු වැරදිකරු වී ඇති බවයි. අද ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. जनपति गम समग पेलिसंदर वेडसरहन वल्दी जनताव जनाधिपती गोटावे राजपक्ष मेतितुमावित इदिरिपत्कल गेटलु वलिट विसलूम लबादेमिन आरंबकल संग्वरदन व्याप्रुते मेवन विट सार्थक विमिन पवतिनवा अनुराधपुर कनुगस्वेव गम्माने संग्वरदने किरीम सदहा गुआन हमुदावित पेवरुने जनपति गम समग पेलिसंदरक वेडसरहने प्रतिपलयक लेसराई මෙවැනි විට කණුගහවැව ගම්මානය සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ගම්මානයක් බවට ගුවන් හමුදාව නිර්මාණය කර හමාරයි. අද ඇසිදිසි පෙරමගෙන් සොයා බැලෙන්නේ ඒ පිළිබඳවයි. අපි මේ ඇවිත් ඉන්නේ අනුරාධපුර කණුගහවැව ගම්මානයට. කාලයක් අතිශයෙන්ම දුෂ්කර ගම්මානයක් බවට පත්වලා තිබුණු මේ ගම්මානය මේ වෙනකොට ගම්මානයකට අවශ්‍ය කරන සියලු සම්පත් වලින් පරිපූර්ණ වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ගේ 70 වන සංවත්සරයේ වෙනුවෙන් අංග සම්පූර්ණව නිර්මාණය කළ මේ කණුගහවව ගම්මානයේ වටා අපි සූදානම් අද ඔබව රැගෙන යන්න. අපිට කණුගහවැව ග්‍රාමය සංවර්ධනය කිරීමට අතිගරු ජනාධිපතිතුමා 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 30 වෙනිදා තමයි අපිට බාර දුන්නේ. ඒ ව්‍යාපෘතිය අපි මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අවසන් කළා අවසානයි. මේ ගම්මානයේ අඩු ආදායම් ලාභී පවුල් 25කට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් රුපියල් ලක්ෂ 10ක වියදමෙන් මේ වගේ අංග සම්පූර්ණ නිවාස 25ක් හදලා දීලා තියෙනවා. විසාරට හදලා දෙනවා පන්සල හොඳට හදලා දුන්නා පාරවල් හොඳට හදලා තව වතුරයි යලි වැටයි ඒ දෙකත් හදනවා ඉස්සර නැදී පොඩි පැල්පදින වල ආහාර ආහස ගොරමනේ මෙහෙ ඉතින් බඩු මුට්ටු අහුරලා ඉවරයි දැන් එහෙම නැ ගොන් හමුදාව තමයි අපිට මේ සත්තර අපි නැගිටින්නේ අලි වැට හදලා දුන්නා මම හදනවා හුඟක් මේක තමයි අඩුවකට තිබ්බේ අම්තියම් ඉදිකරුවා ගණ්ඩාර කුණ චෛත්‍ය සංඝවාසේ දහම්පසල් ගොඩනැගිල්ල බෝධි පිට මළුව ඒවට සම්පූර්ණ කෙරුවා ගුවන් හමුදාවට මම ස්තුතිවන්ත වෙන්න ඕන ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් මේ කණුගහව ගම්මානයේ සංවර්ධනය කරද්දී මේ පාසලත් සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ පාසලක් බවට සංවර්ධනය කරලා තියෙනවා අලුතින් ලැබුණ අපිට ක්‍රීඩා පිටියක් CI20 ප්‍රධාන ශාලාවක් ලැබුණා ඒ වගේම CI20 පරිපාලන ගුණනැගිල්ලක් ලැබුණා ගුරු නේවාසිකාගාරයක් අපිට ලැබුණා ස්මාර්ට් ක්ලාස්රූම් එකක් ලැබුණා පානීය ජල පහසුකම් පාසලට ලබා දුන්නා මේ සියලුම වැඩ කටයුතු වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමයි ශ්‍රම දායකත්වය ලබා දෙමින් ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා මේ කටයුතු කරලා දුන්නා सौख्य वैद्य कार्यालय निवास विशिपहा जलय लबादीनो अली वेटक संवर्धने संपूर्ण चैत्य जनता मार्ग पद्धति संपूर्ण අලුතඩියා කළ දුන්නා අපි එතෙන්ට ගියා අපේ රාජකාරී ඉවර කරා නම් අපි දැන් එතෙන් පිටත් වුණා නමුත් වවුනියා කන්දරුවට අනුබද්ධ කරලා තියෙනවා කණුගහවව ග්‍රාමයේ ඉදිරි කටයුතු දිගටම සුපරීක්ෂාකාරී කරමින් ඔවුන්ට උපදෙස් දෙමින් ඒ වගේම අවශ්‍ය පහසුකම් ලබා දෙමින් උදව් දෙමින් ඉදිරියට ගෙන යන්න අපි ඒ කන්දරුවට ඒ වගකීම බාර දීලා තියෙනවා රකින තැනෙන්දන් ජීවිත ජීවත් කරන තැන දක්වා සිය මෙහෙයුම ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ කණුගහවැව ගම්මානයේ භෞතික සම්පත් සංවර්ධනය කරනවා වගේම මානව සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙනුත් මේ වෙනකොට පෙරමුණ අරගෙන තිබෙනවා මේ ගම්මානයේ පුරා සැරිසරද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ගේ කාර්යභාරය උත්තුංගව කොයි ආකාරයෙන් ඉටු කරලා තියෙනවද කියලා ජනතාවම සාක්ෂි දරනවා අනුමානයි දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු හා කාගෙල් සමාගම පෙරමුණ ගත්තා. පළමු වැඩමුළුව රාජකීය පිහිටේ ශ්‍රී ලංකා මහ බැංකු විදුපීස ශ්‍රවණාකාරයේදී පැවැත්ුණා.
ඒ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රධානත්වයෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමට කාගිල් සමාගම වසර ගණනාවක සිට ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කරනවා. එහි එක් ව්‍යාපෘතියක් ලෙසටයි මෙම විලේජ් ටු හෝම් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේ හරහා අදාළ ව්‍යවසායකින්ට දෙවන්ත පාරිභෝගික ජාලයක් සමග සම්බන්ධ වීමේ අවස්ථාව උදා වෙනවා. සමගින් අපගේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.